ෆයිබෝප්ටික් තාක්ෂණයේ විස්මය විඳගන්න. ඔබේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක SLT ෆයිබර් වලට අප්ග්‍රේඩ් කර ඔබේ නිවසත් බලගන්වන්න. 1212 කම තන්න. අද 2019 ජූලි 31 බදාදා සිරස්තල ජනාධිපති අපේක්ෂකයින්ට කාඩිනල් හිමිගෙන් තහනමක්. ජනාධිපති ධූර අපේක්ෂකයන් මගේ ගාවට එන්න ඕනේ නෑ. විශේෂ තේරීම් කාරක සභාවේ හමුදාපති කළ ප්‍රකාශය පිළිගැනීමත් සමග ෆොන්සේකා සහ සුමන් තිරන් මත ගැටුමක. ෆිල්මාෂල් සරත් ෆොන්සේකා මහත්තයාගේ මතය පුතුමාගේ මතය සියල්ල ඉවරයි නැහැ කියලා. මාගෙන් ප්‍රශ්න අහන්න බෑව ෆිල්මාෂල් මැතිතුමා. ඇමරිකානු FBI නිලධාරීන් මෙරට ත්‍රස්ත සැකකරුවන් පිරිසක් තනිව හමු වූ බවට විමල්ගෙන් චෝදනාවක්. FBI එකේ නිලධාරිනුයි ඇමරිකන් තානාපති කාර්යාලයෙන් ආපු දෙන්නයි විතරක් ඉඳගෙන මොනවද ප්‍රශ්න කරන්න තියෙන්නේ? ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුව විසින් ඒගොල්ලන්ට අවශ්‍යතාවයක් තිබ්බා FBI නිලධාරීන් දෙන්නෙක් එක්ක එතනට යන්න. මොහොත සති කිහිපයකට කලින් ෆෑරන් ලව්ලි මෙන් ගෑවට පස්සේ මාක්ස් අඩු වෙලා ෆෑනස් වැඩි වෙලා. මාක්ස් අඩු කරලා ඔයාගේ ෆෑනස් ස්ටෑන්ඩඩ් එක වැඩි කරගන්න. ෆෑරන් ලව්ලි මෙන් ඇන්ටි මාක්ස් ක්‍රීම්. From Other Dherana, this is Other Dherana, Late Night Prime. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබෙක් වන්නේ අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින්. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පූර්ණ සත්‍ය හෙළිකරන තෙක් තමන් කිසිදු ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු හමු නොවන බව අගරදුගුරු අතියුතු මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් පවසනවා. කොළඹ අගරදුගුරු නිල නිවසේදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ අවධාරණය කළේ රටම කැළඹූ පාස්කු ප්‍රහාරයේ විමර්ශන රතු පළසයට සකවා නොදැමිය යුතු බවයි. අප්‍රේල් 21 වෙනිදා සිදු වූ බෝම්බ ප්‍රහාරය පිළිබඳව අපක්ෂපාතී පුද්ගලයන්ගෙන් සැදුම්ලක් කොමිසමක් පිහිටුවා නිසි පරීක්ෂණයක් පවත්වා අදාළ පුද්ගලයන් නීතිය අභිමුවට ගෙන ඒමට ඔවුන්ට ඍෂි දඬුවම් දීමක්වත් මේ වනතුරු සිදු වී නැහැ. එබැවින් විනිවිද භාවයෙන් යුත් කොමිෂන් සභාවක් පත්කර මෙම ප්‍රහාර පිළිබඳ සම්පූර්ණ සත්‍යය ජනතාවට හෙළි කරන ලෙස මම ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලනවා. අප රටේ ආණ්ඩු පක්ෂයෙන්ද විපක්ෂයෙන් හා අනිකුත් පක්ෂවලින් මම ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ දරුණු පීඩාවකට අප දේශය ඇද දැමූ මෙම සිද්ධිය අප රට කලින් පාලනය කළ රජයන්ද කළාක් මෙන් රතු පළසයට සඟවා දමන්නට කටයුතු නොකරන ලෙසයි. රතුපස්වල සිද්ධිය, රොෂේන් ශානකගේ ඝාතනය පිළිබඳ සිද්ධිය, ඒවල වාර්තාත් අපි දැක්කේ නෑ කොහෙවත්. මේකත් මේ වාර්තාවලටත් වෙයිද කියලා ප්‍රශ්නයක් අපිට එනවා. මෙම ඉල්ලීම් ඉටු නොකර එළඹෙන ජනාධිපතිවරණයේදී ආණ්ඩු පක්ෂයෙන් හෝ විරුද්ධ පක්ෂයෙන් හෝ වෙනත් පක්ෂයකින් ඉදිරිපත් වන හෝ එම පක්ෂ වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති ධූර අපේක්ෂකයන් මා මුණ නොගැසෙන බව දන්වා සිටිමි. ඒ අය මගේ ගාවට එන්න ඕනේ නැහැ. මේ අතර රටට දැක්මක් යන්න තේමා කරගනිමින් ආරම්භ කළ මහජන සභාවේ පළමු විද්වත් සමුළුව අද පස්වරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්තුණා. රටේ යම් කිසි වෙනසකට භාජන විය යුතු අවස්ථාවක අපි ඉන්නවා කියන එක බොහොම පැහැදිලිව තියෙනවා. අපි කොහෙද යන්නේ? කවුරු කියන විදිහට යන්නේ? කවුරු කියන දේද පිළිගන්නේ? එහෙම කිසිම විමසීමක් පිළිවෙලක් නැතුව අපි යනවා. අපේ මැල්කම් රංජිත් කාදලතුමාට එතුමා අද ප්‍රකාශයක් කළා. මම හිතන ඔය කාට ආහන්න ලැබුණා ජනාධිපති ධුරේ සඳහා ඉදිරිපත් කරන කිසිම අපේක්ෂකයි මා වෙන්නේ නැතුව. එතුමා ඒ වගේ දැඩි තීන්දුව තීරණ අරගෙන කටයුතු කරන යුගයක අපි රට ගැන හිතලා ගමනක් යාම සූදානම් වෙමු. මට මතකයි මම එක්තරා ප්‍රදේශයක සේවය කරන කාලේ පියතුමෙක් හැටියට ඒ ප්‍රදේශයේ මන්ත්‍රීතුමා ඒ අවුරුද්දේ තිබිච්ච ඒ ඡන්දයට ඉදිරිපත් වුණේ නැහැ. එතුමා නියෝජ්‍ය ඇමති කෙනෙක් වෙලා හිටියා. ඉතින් මම එක දවසක් උත්සවයකට ගිය වෙලා එතුමාගෙන් ඇහුවා, සර් මේ පාර ඡන්දෙ ඉල්ලන්නේ නැද්ද කියලා. එතුමා ගත්තු ගමන් කිව්වේ, මම මොනවටද ඡන්දෙ ඉල්ලන්නේ? මට ඕන තරම් සල්ලි හම්බ කරලායි තියෙන්නේ. මට හිතුණා දෙකක් අනින්නේ මනුස්සයට.
මේ යන ක්‍රමයට ගියොත් මේ රට ඉතුරු වෙන්නේ නැහැ. මේ වගේ අවස්ථාවක නායකත්වයට ගේන්නේ කවුද කියන එක ගැන අපි තීරණය කළ යුතුයි. ඒක මේ දේශපාලන පක්ෂවල අයට ඕන ඕන විදිහට නෙමෙයි. අපේ රටට ගැළපෙන පුද්ගලයන් ගැන අපි සොයා බැලිය යුතුයි. විශේෂයෙන්ම ස්වාධීන කිසිම චින්තනයකට හිස නමන්නේ නැති මේ රටේ ආගමික ප්‍රතිපත්ති අගය කරන නායකත්වයක් මේ රටට ගෙනා යුතුයි කියලා මම අවංකවම විශ්වාස කරනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් සම්පූර්ණයෙන්ම අත්අඩංගුවට ගෙන නැතැයි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් යළි අවධාරණය කළා. හමුදාපති කළ එම ප්‍රකාශය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පිළිගැනීමත් සමග දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා සහ ඔහු අතර උණුසුම් වචන හෝබාරුවක් ඇති වුණා. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අද පෙරවරුවේ විශේෂ කාරක සභාව හමුවේ පළමුවෙන්ම සාක්ෂි ලබා දුන්නා. ඔබතුමා එදා කිව්වා කිසිදු අවස්ථාවක සියලු දේවල් අවසන් 100%ක් මේ අවසන් කියලා කියන්න බෑ කියලා. දැන් කියපු එක ඔප්පු වෙලා තියෙනවා ඔබතුමා එදා ගිහිල්ලා අද ආපු මේ කාලය ඇතුළත. හත් අට දෙනෙක්ව මම හිතන්නේ ඒ කාලය ඇතුළතත් අත්අඩංගුවට ගත්තා. පෙරේදත් ආයිසහරාන්ගේ බදරිල්ලෝද කවුද අත්අඩංගුවට ගත්තා. ඒක හින්දා මේක දිගින් දිගටම සිද්ධ වෙනවා කියලා අපට පිළිගන්න වෙනවා. නමුත් සමහරු විශේෂයෙන්ම දේශපාලනඥයෝ මේක ඉවරයි සියල්ල සම්පූර්ණයි කියනවා. නමුත් අපි ඉන්නේ ඔබතුමා කියු මේ මතයත් එක්ක. ඊළඟට ෆිල්ම් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ මතය. ඔබතුමාගේ මතය සියල්ල ඉවරයි නැහැ කියලාද? දැනගෙන හිටපු දේවල් ගැන යම් යම් පියවර ගත යුතුයිනේ. පියවරක් ගන්න යම් කිසි උපදේශක් කොහෙන් හරි ආවද? ඒ අවස්ථාවේදීත් අපි මේ මුස්ලිම් අන්තවාදය පිළිබඳව දැනගත තොරතුරු ආර්ශමන්තේ හැර ජාතික බුද්ධි ප්‍රධානීට, ජාතික බුද්ධි අධ්‍යක්ෂකට, පොලිස් ප්‍රතිතුමාට මේව ලිඛිතවත් දන්වලා තිබෙනවා. අත්අඩංගුවට ගැනීමටත් මම යෝජනා කරලා තිබෙන තැන්වලදී එහෙම කරන්නට වෙන්නේ. ඒ වෙනකොට යුද හමුදාවට බලතලයක් කිසිසේත්ම නැහැ. රටේ නීති සසාමයේ යුද හමුදා වැටෙත නෙමෙයි තියෙන්නේ. දැන් මේ අදිශ නීතියත් මට ඒක කරන්න පුළුවන්. කීප දෙනෙක් මනල ගිහිල්ලා ඉන්නවා. තාමත් ඒක කරගෙන යනවා. දැන් තමයි මම දකින්නේ අවංකවම මේ ශ්‍රී ලංකා පොලිසියත් යුද හමුදාවත් එකට කටයුතු කරන එක අමාත්‍යංශයක් යටතේ තියෙන්නේ. ඉස්සෙල්ලා මේක අමාත්‍යංශ දෙකක් යටතේ තිබ්බේ. මේ පසුගිය කාල තිස්සේම අවසාන වශයෙන් පොඩි වින්දනයකුත් ලබන්න. ඔබතුමා එදා කිව්වා ෆීල්ඩ් මාර්ෂල් ඉන්න කාලේ තිබුණ හමුදාව නෙවෙයි දැන් තියෙන්නේ කියලා. ඔබතුමායි මායි දෙන්නම හමුදාවේදී ඉගෙන ගත්ත කියවණක් තියෙනවා. ඒ කියවනේ කියන්නේ සිංහ හමුදාවකට ඔටු එක්කර දුන්නොත් යුද්ධ පරදිනවා. ඔටු හමුදාවකට සිංහ එක්කර දුන්නොත් යුද්ධ දිනනවා කියලා. ඒ ඔබතුමාට සුබපතනවා. සිංහෙක් වගේ හමුදාවට අණ දෙන්න. ඔව් ස්තුතියි. රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා සහ හමුදාපතිවරයා අතර තියෙන සම්බන්ධය මොන වගේකද? වෘත්තීය වශයෙන් බොහොම ළඟින් ආශ්‍රය කරලා ඒ සම්බන්ධතාවයක් තියෙනවා. යුද හමුදාවත් එක්ක එහෙම ගැටලුවක් තිබෙන්නේ නැහැ. අධ්‍යක්ෂකතුමාගේ හේමසිරි ප්‍රනාන්දු මහත්මයා මෙන්න මෙහෙම කියනවා. යුද හමුදාපතිතුමා මට දෙවරක්ම කිව්වා සර් මේ ගැන මොකක් හරි කරන්න. මොකද අපිව පැත්තකට දමලා තිබෙන්නේ. අපි මේ ගැන අහනවාටත් රාජ්‍ය බුද්ධි අංශය කැමති නැහැ කියලා. මම දැන් තමයි එතුමාගේ ඒ සාක්ෂිය දැනගන්නේ. රාජ්‍ය බුද්ධි අංශය කියන එක නෙමෙයි මම එතන මිය යුත්තේ කියනයි මගේ අදහස. මේ ගැටලුව පැවතුනේ තත්ත්ව විමර්ශන කොට්ටාසි සමග. එතන හිටපු ඒ පුද්ගලින් එක තමයි ඒ මිස්ට්‍රස් කියලා දා මම කතා කරන්නම්. ඒ පැන්දේ ප්‍රශ්නයක් තිබ්බේ. ඔබතුමාට වාර්තා වෙලා තියෙනවාද රාජ්‍ය බුද්ධි සේවයේ විසින් 20 වෙනිදා හවස හෝ 21 උදේ ඔබතුමාට හෝ හමුදා බුද්ධි ප්‍රධානියාට අර ලැබිච්ච තොරතුරු වාර්තා වුණා කියලා. මම මේ ගැන ඇතුලේ පරීක්ෂණයක් පැහැදිලිව සිදු කරා. මේ සිද්ධියෙන් පස්සේ මට වගකීමක් තියෙනවා ඒක දැනගන්න. හමුදාව තුල කවුරු හරි දැනන් හිටියද කියලා. බුද්ධි අධ්‍යක්ෂක නෙමෙයි වෙන නිලධාරියෙක් හරි දැනගෙන හිටියානම් ඔහු මාව දැනුවත් කළ යුතුයි. මේක රටේ අපේ වගකීමක්. ඒක සිදු වෙලා නැහැ. ත්‍රස්තවාදී විමර්ශන ඒකකයේ ප්‍රධානියා මාරු වෙනවා. ඒ නිසා මාරු වෙන ඉස්සරද ප්‍රශ්නද වෙන මාරු වෙන පස්සේද ප්‍රශ්නද? ඉස්සර. ඔව් ඊට පස්ව ප්‍රශ්නයක් ආවේ නැහැ නේ. දැන් ප්‍රශ්නක් නැහැ. අප්‍රේල් 21 වෙනිදාට ඉස්සර ඉස්ත සමීප කාලය තුල ප්‍රශ්නයක් තිබුණේ නැහැ. එතන තමයි ප්‍රශ්නේ තිබ්බේ. සිදිර ඉස්සල්ලා ඒක පසුගිය කාලතික මාතුලදී යුද හමුදාවේ බුද්ධිංශය ඇවලුම් යම් කිසි ප්‍රමාණ අතරම් ගැනීමක් සිදු වුණා. යම් යම් වෙච්ච සිද්ධි මාලාවකට ඒ තුලදී යුද හමුදාවේ බුද්ධිංශ සමග යම් කිසි මිස්ට්‍රස් එකක් කියන එකක් පැහැදිලිම ඇති වෙනවා. ඒ මාර්ගයෙන් තමයි එම නායකත්වයේ සමග අපේ ගැටලු පැන නැගෙන්නේ. ඔබතුමා කිව්වා අර අමාත්‍යංශ දෙකකට කියන්නේ ලෝ ඇන් ඕඩර් ඩිෆෙන්ස් වෙනම තිබුණු කාලේ වෙනම තිබෙනකොට වගේ නෙවෙයි එක එක අමාත්‍යංශයකට තියෙනකොට කියලා. මොකද අමාත්‍යංශ දෙකක තියාගන්නවා දෙකක තියාගන්නවාද කියන එක දේශපාලන තීරණයක්.
නමුත් ඒකට සම්බන්ධීකරණයක් තියා ගැනීම අමාරුකමක් නැහැ. විශේෂයෙන්ම එකම ඇමතිවරයාට තියෙති. මම දකින්නේ ප්‍රායෝගිකව වෙනම අමාත්‍ය දෙක කටයුතු කිරීමේදී මට උන සිදුවෙනවා ආරක්ෂ අමාත්‍යංශය හරහා යන්න. ආරක්ෂ අමාත්‍යංශය යට තියෙන අනුබද්ධිත ආයතනයක් වුණාම මට ඒ පාලම ලඟ වෙනවා. මේ ගැන ඔබතුමාලා හමුදා බුද්ධ්‍යංශයේ හැටියටවත් මම අහන්නේ ආරක්ෂක ඇමතිවරයාව වෙනත් ආකාරයකින් හරි දැනුවත් කරාද? මම දකින්නේ ආරක්ෂක කවුන්සිල තුල මේ ගැන සාකච්ඡා කරන බව ඇත්ත. අපි මේ කියන්නේ මේ සහරාන්ලා සිද්ධ ගැන කෙලින්ම සාකච්ඡා කරලා තියෙනවා. එතනදී ආරක්ෂක ඇමතිවරයා ඉන්න පුද්ගලයා ආරක්ෂක රාජ්‍යාරක්ෂක ඇමතිතුමා මේ ගැන අපිට කියනවා මේ ගැන ක්‍රියා කරන්න කියලා. මම දැනගන්න ඕනේ නීති රාමුවතුල මට කරන්න තියෙන රාජකාරිය මොකද්ද කියලා. ඒ මුලසුනින් එක්කෙනාට කියන්න බෑ මෙයා හිට අත්තරංගුර ගන්න අනිද්දා මෙයා ස්වාමීට දාන්න මේකට නීති පද්ධතිය මේකයි නීති පොත කියන එක. ඒක දැනගන්න ඕනේ අපි. නමුත් අප්‍රේල් 21 සිද්ධිය වෙනකොට නීති ආසාමයේ ආරක්ෂක අමාත්‍යාංශය එකට තියෙන්නේ. එකට තියෙන්නේ. වගේම කිසි කෙනෙකුට බැහැර යන්න බෑ. මෙහෙම උනේ ඇයි ඔබතුමාගේ ඇසස්මන්ට් එක අනුව? දැන් ඔබතුමාලා මෙතනදි පැහැදිලි කළා මේක ඔක්තෝබර් මාස ගිය 2018 ඔක්තෝබර් මාසයෙන් පස්සේ තමයි මේ අමාත්‍යංශ දෙක එකට ගේන්නේ කියලා. ඒට ඉස්සෙල්ලා තමයි මේ කතා කරලා තින්නේ වැඩිපුර. 2017 තමයි මේක කතා කරනවා. ඒතර ඒවට ඇක්ෂන් ගත්තේ නැහැ එමන. අමාත්‍යංශ දෙකක් තිබුණාට ආරක්ෂක කවුන්සලයේදී ඔක්කොම ඉන්නවා. ඒතකොට එතෙන්දි එකතු වෙලා වැඩ කරන්න පුළුවන්. පුළුවන් වෙන්න ඕන. ඒ වගේම සහභාගී වුණා ඒක ඉවරකම් ඉන්නත් ඕන. කොමාරු කලින් යනවා කියන එකද ඔබතුමා කියන්නේ? පැහැදිලිද? මම කියන්න කැමති නැද්ද? ඔබතුමා කියන්න. ආරක්ෂක කවුන්සිලයට සහභාගී වෙන අයට ජාතික ආරක්ෂාවටත් වඩා වැදගත් දේවල් තියෙනවද එහෙම නැකිලෙහන්න? මේක තමයි ගැටලු. 2017 ජෙනරල් ලාල් පෙරේරා සහරාන්ව ගෙන්නලා වෝන් කරලා තියෙනවා. සහරාගේ ක්‍රියාකලාපය ගැන. ඒව ගැන මොනවද සටහන් වෙලා තිබුණත් දන්නේ නැහැ. ලිඛිතව කොහෙ හරි. ස්වාබල්ලා උත්තර දෙන්න පුළුවන්. නමුත් මම දන්නවා ඔහු සමග අපි කතා බහ කරපු බවක් මම දන්නවා. මොකද අපේ යහපාලන ආණ්ඩුව ආපු ගමන් ගත්ත ප්‍රතිපත්තිමේ තීරණයක් තමයි ආරක්ෂක ලේකම් අනිවාර්යයෙන්ම පරිපාලන නිලධාරිය කෙනෙක් සිටිය යුතුයි. දැන් මේක අර චකබ්ලාස්සලා ගිහිල්ලා තියෙන්නේ දැන් එක එක දාතිය එනවා. ඒ දිනේ අපිට මතකයි ඔක්තෝබර් මාසේ 23 වෙනිදා පූජිත ජයසුන්දර මහත්මයා හිටපු පොලිස්පතිතුමා මට කතා කරා. මම ඉස්සෙල්ලා කියුවේ විදියට ජනාධිපතිතුමා මට දැනුම් දුන්නා සිකියුරිටි කවුන්සිලේ තියෙනවා. ජනාධිපතිතුමා මට කිව්වා කට්ටියට රැස් වෙන්න කියන්න පොලිස්පතිතුමාට එන්න අවශ්‍ය නැහැ කියලා. එවකට එතෙක් වෙනකම් 2017 ජූලයි මාසේ ඉඳන් හැම සිකියුරිටි කවුන්සිල් මීටිමකටම පොලිස්පතිතුමා සහභාගී වුණා. ඔක්තෝබර් 30 දක්වා පැවැත්වුණු ජාතික ආරක්ෂක කවුන්සිල් වලට අගමැතිවරයා දිගටම සම්බන්ධ වුණාද? හැම කවුන්සිල් මීටිමකටම එන්න කියලා ආරාධනා කරා. එතුමට දැනුම් දුන්නා බොහොම එකට ආවයි කියලා. මම හිතන්නේ ඒක බැලුවොත් අපිට කියන්න පුළුවන්. පාස්කු ඉරුදින ප්‍රහාරයේ වගකීම් පැහැරහැරි ඇතැම් පිරිස් එම වගකීම තමා මත පැවරීමට උත්සාහ දරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඊයේ කොළඹ පැවති උත්සවයකට එක්වමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ත්‍රස්තවාදය තුරන් කිරීමට තමා උපරිමයෙන් කටයුතු කරන බවයි. ශ්‍රී ලංකාවේ ආගම් හා ජාතීන් අතර සාමය සහජීවනය වර්ධනය කිරීම අරමුණු කරගනිමින් සංවිධානය කෙරුණු සාමය සමගිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුව ඊයේ කොළඹ නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්වුණා. සර්ව ආගමික නායකයින් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් එක් වූ මෙහි විශේෂ ආරාධිතයා වූයේ ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් සහ ජාත්‍යන්තර විද්වතුන්ගේ සංගමේ සභාපති ආචාර්ය මොහමඩ් බින් අබ්දුල්ලා කරීම් අල් ඉසා මහතායි. මේ රට බෞද්ධ රටක් කියන එක අපි මුළු ලෝකයාටම කියන්නට ලෑස්ති. මාවනැල්ල සිද්ධියේදී බුදු පිළිමයට ගහපු වෙලාවේ ඒක අපේ ඔළුවට ගැහුවා වගේ. නමුත් අපේ මහානායක හාමුදුරුවන්ගේ බෞද්ධ ජනතාව උසිගැන්වුවේ නැහැ. ඉබඳු ලස්සන රටක් මේ රට. ලේවිලක් වින්ද තිබුණු අප්‍රේල් 21 කාඩිනල් තුමාගේ හඬට සමගි සමාදානයේ කොච්චර දුරට රජ කරාද? Our Muslim friends are trying to be separated, demanding for separate law and order system, uniform and dress code, separate education, separate schools, separate universities, separate and separate. Why we can't be united? Why we can't share our own facility together? අප්‍රේල් 21 ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රහාරය පිළිබඳ මම කනගාටුවට පත්වනවා. ඒ වගේම මගේ අදහස වෙන්නේ ඕනෑම පුද්ගලයෙකු තමා ජීවත් වන රටෙහි නීතියට ආගමික සහ සංස්කෘතික පසුබිමට ගරු කළ යුතු බවයි. සියලු ලෝකවාසීන්ගේ සාමය උදා වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා. සෑම අංශයකම අන්තවාදීන්න සිටිනවා. මෙවැනි ත්‍රස්තවාදී සංවිධානයක් සති 3කින් මාසෙකින් විනාශ කරලා දැම්මේ නැහැ කිසිම රටක. නමුත් මගේ උපදේශ අනුව ඒ සංවිධානය අපි සියල්ලම විනාශ කළා. අප්‍රේල් 21 සිදුවීම අපිට වළක්වා ගන්න තිබුණා. ඒ තොරතුරු ලැබිච්ච වෙලාවේ
අදාළ නිලධාරීන් තමන්ගේ වගකීම හරියට ඉෂ්ට කළා නම් ඒ පිළිබඳව හරියට මාව දැනුවත් කළා නම් නමුත් අවසානයේ මාවත් වැඩිකාරයෙක් වුණා මට අභූත චෝදනා නගන්න පටන් ගත්තා මේ සිදුවීම් වෙන්න කලින් මම දන්නවයි කියලා ඒ තරම් කුහක තමන් නිවැරදි වෙන්න වැඩ කරන නිලධාරි පිරිසකුත් මේ රටේ හිටියා. සාමය ගෙනෙන්නේ කවුද? ඒ ඕනෑම කෙනෙකුට මම අත දෙනවා. ඒක මගේ වගකීමක් සහ යුතුයකමක්. මේ අතර ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් ආචාර්ය මොහමඩ් බින් අබ්දුල්ලා කරීම් අල් ඉසා මහතා අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසුණා. ඒ අරලියගහ මන්දිරයේදී පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පීඩාවට පත්වූ වන්ට සහන සැලසීමේ අරමුදලට ඩොලර් මිලියන 5ක මුදලක් පරිත්‍යාග කරන බවද ඔහු මෙහිදී පවසා තිබෙනවා. වැලිසර නාවික හමුදා කඳවුරේ රඳවා සිටි මුස්ලිම් ජාතික සැකකරුවන් පිරිසක් තනිව හමු වී සාකච්ඡා කිරීමට ඇමරිකානු FBI නිලධාරීන් දෙදෙනෙකුට හා ඇමරිකානු තානාපති කාර්යාලයේ නියෝජිතයින් දෙදෙනෙකුට ආණ්ඩුව අවස්ථාව දී ඇතැයි විමල් වීරවංශ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඊට පිළිතුරු ලබා දෙමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා කියා සිටියේ ත්‍රස්ත විමර්ශන ඒකකයේ අවශ්‍යතාව මත අදාළ හමුව සිදුව ඇති බවයි. මේ අතර හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වූ අතර දෙමළ ජාතික සන්ධානය එයට විරුද්ධව ඡන්දය භාවිත කළා. මං ඉල්ලීමක් කරනවා විශේෂ ආරක්ෂක සැලැස්මක් යොදලා මේ මහනුවර පෙරහැර ආරක්ෂා කරගන්න පීවර ගන්න ඕන. මොකද මෙතන ත්‍රස්තවාදීන්ට පහර දෙන්න බොහොම ලේසි ස්ථානයක්. අවුරුදු 100 ගණන් තිබ්බ පෙරහැරක් අපිට ඒක තියන්න නැතුව ඉන්න බෑ. හැබැයි ඉතින් දූෂබානව ආරල් කියනවා යම් ප්‍රශ්නයක් ඇති වෙයි කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයාගෙත් ඒ වගේම ආණ්ඩුවේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් නීතිපතියක හැම කෙනාටම නඩු දානවා. දැන් නීතිපතික කරන කාරියට මොකද කරන්නේ? ඒක බරපතල අතපසුවියක්. මම පිළිගන්නවා ඒක. දැන් ඒකට අදාළව ගන්න නීතිමය ක්‍රියාමාර්ගය මොකක්ද? ආණ්ඩුව පැත්ත. මං ගරු අග්‍රාමාත්‍යතුමා ඒ බව දන්නවා. ඩක් අනිත් එක 2017 සාරාණ්ඩ විරුද්ධව ඩඩු දාලා තියෙනවා කාටංගුඩි ප්‍රදේශයේ. ඇත්ත වශයෙන්ම මේ සාරාණ් පස්සේ බුද්ධිආංශ ප්‍රධානියා සාරාණ් පස්සේ එළොවෙන් හිටියේ. නමුත් අවාසනාවකට ඔහුව මේ ප්‍රභෝවරයෙක් මිනිමරණ බරන්න යනවා කියලා ඩඩුවකට පටලලා ඔහුව තහනම් කෙරුවා. ඒ ප්‍රශ්නේ නිසා මේ පරීක්ෂණ කටයුතු සියල්ලම ඇදවැටු සභාපතිතුමනි. මේක වැරදි. රස විමර්ශනාංශ ප්‍රධානියා අත්අඩංගුවට ගත්තේ මෛත්‍රීපාල සිරිසේනගේ රාජපක්ෂගේ නාට්‍යයට තමයි. නමුත් ඒ නාට්‍ය නිසා නාලක සිල්ලා අත්අඩංගුවට ගත නිසා තමුන්නා රස විමර්ශනාංශ වැහුවද? දැන් ත්‍රස්ත විමර්ශනාංශ නායක අත්අඩංගුවට ගත්තේ 2018 ඔක්තෝබර් දේශපාලන කුමන්ත්‍රණේ පස්සේනේ. සිහි කැඳවීම යව්වේ 2018 ජුනි මාසෙනේ. එතකොට නාලක සිල්ලා මහත්තයා හිටියානේ. මම සිදුවලා තියෙන ප්‍රමාද දෝෂය මම පිළිගන්නවා. මම නෑ කියන්නේ. ඒකට දාලා ක්‍රියාමාර්ග ගන්න. රහස් පොලිසිය ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ නිලධාරියෙක් කිව්වා තවුදිත් ජමාත් සංවිධානය තහනම් කරන්න අවුරුදු 1.5කට කලින් නීතිපති දෙපාර්තමේන්තුවට දැන්වීම කළා කියලා. දැන් කවුද එහෙම කළේ? මේ MHM නවාවි 2015 එක්සත් ජාතික පක්ෂයෙන් පුත්තලම දිස්ත්‍රික්කෙන් තරඟ කරා. රිෂාඩ් බදුර්දීන් නැමැතිවරයාගේ පක්ෂය තමයි UMP හරහා නියෝජනය කළේ. ඔය ලිපිගනුව ගෙනහිල්ලා අවුරුදු 1.5ක් තියාගෙන හිටපු නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් අසාඩ් නවාවි කියන්නේ කවුද? අන්න රිෂාඩ්ගේ පක්ෂයෙන් ජාතික ලයිස්තුවෙන් පුත්තලමෙන් ඉල්ලලා පෙරදිලා ආපු නවාවි හිටපු මන්ත්‍රීවරයාගේ පුතා. එතකොට එයා රිෂාඩ්ගේ පක්ෂේ වෙන්නයි අර ලිපිගනුව තියාගෙන හිටපු නවාවියාගේ පුතා වෙන්නයි නිකන් මෙනේවද? රස්ත විමර්ශන කොට්ටාසෙන් අත්අඩංගුවට ගත්තු මුස්ලිම් මේ සැකකරුවන් වැලිසර නාවික හමුදා කඳවුර ඇතුළේ තියාගෙන ඉන්නේ. FBI එකේ දෙන්නෙක් එනවා වැලිසර නාවික හමුදා කඳවුරට 2019 7:24 උදේ 9:30ට. ක්‍රිස්ියා වයිට් හිල් කියලා නෝන කෙනෙකුයි මැතිව් ආර් ඔයිට්ස් කියලා මහත්තයෙකුයි මුස්ලිම් සැකකරුවන් මුණ ගැහෙන්න ඕනේ කියනවා. නාවික හමුදා කඳවුර අනුමැතිය නොදෙනකොට එතන ඉන්නවා TID එකේ ලොක් එක. එයාට උඩින් එනවා නියෝගය ඒගොල්ලොන්ට එන්න දෙන්න කියලා. ඇමරිකන් තානාපති කාර්යාලයෙන් එනවා මේ දෙන්නට අමතරව අරුණ කියලා එක්කෙනෙකුයි සංජේ මයිල්වානම් කියලා එක්කෙනෙකුයි. සංජේ මයිල්වානම් තමයි භාෂා පරිවර්තකයා. ඒ FBI නිලධාරීන් දෙන්නයි මුස්ලිම් සැකකරුවනුයි මේ ඇමරිකන් තානාපති කාර්යාලයෙන් ආපු දෙන්න විතරයි මෙතන හිටිය අනිත් කාටවත් ඉන්න දුන්නේ නැහැ. පැය දෙකකට වඩා මේ මුස්ලිම් සැකකරුවන්ගෙන් යම් යම් ප්‍රශ්න අහලා ඒවා සටහන් කරගත්තා. මේ රටේ ත්‍රස්තවාදයට සම්බන්ධව අත්අඩංගුවට ගන්න මිනිස්සුන්ව FBI එකේ නිලධාරීනුයි ඇමරිකන් තානාපති කාර්යාලයෙන් ආපු දෙන්නයි විතරක් ඉඳගෙන මොනවද ප්‍රශ්න කරන්න තියෙන්නේ? අපි එතුමාගෙන් අහනවා සහරාන් කුර්වානේ කියවලා ත්‍රස්තවාදයට ගියා නම් 88-89 කාලේ විමල් වීරවංශ මහත්තයා මේ රටේ අර ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ වෙලා හිටියා. එතකොට ඒව කරේ එතුමා මේ ධම්මපදයේ කියවලාද කියලා? වාහවාදය කියන මොකද්ද කියලා? ඔය විවාදයක් කරමු. මම එන්නම් විවාදයක් කරමු. ඕන කරනකට එන්නම්. ඉස්ලාම් ධර්මයද ඔයාට උගන්වලා ඔයාට මම වාහවාදයට ගැන ඔයාට කියලා දෙන්නම්. වාහබන්තවාදය ඇරඹුණේ කෙසේද? අද ඒකේ ලෝකේ තියෙන්නේ කොතනද? ලෝකේ අරන් යන්නේ කොතනටද කියන එකත් විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුල වාහබන්තවාදී ක්‍රියාත්මක ආකාරය පිළිබඳව ඔබතුමත් එක්ක ඕනෑම පෞද්ගලික රූපවාහිනී නාලිකාවකදී මා විවාදයකට ලෑස්තියි කියන එක අභියෝගයක් විදිහට ඔබතුමාට ඉදිරිපත් කරනවා. අපි එතෙන්දී කතා කරලා කවුද ඇත්ත කියන්නේ
කියන්නේ කවුද බොරු කියන්නේ කියලා මුළු රටම බලාගන්න පුළුවන්. දැනට ත්‍රස්ත විමර්ශන තාමත් කරගෙන යනවා. මේ අගෝස්තු මාසේ පෙරහැරවල් තියෙනවා, කතෝලික මංගල්‍යවල් තියෙනවා. ඉතින් ඒකට විශේෂයෙන්ම අපිට ආරක්ෂාව සපයන්නට ඕනේ. දැනටමත් අපි නුවර නගරයේ පමණක් නෙවෙයි මුළු පළාතටම අපි මාස දෙකකට පෙර බුද්ධිංශයේ නිලධාරීන් ඇවලා තියෙනවා. ඊට අමතරව දැන් ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් එකතු වෙලා ආරක්ෂක කටයුතු දැන් කරගෙන යනවා. තාමත් අපි ජහරාන්ගේ ක්ලාසස් වලට ගිය කට්ටිය අත්අඩංගුවට ගන්නවා. ගොඩක් කට්ටිය කතා වුණේ CID එකේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා අපේ රවි සිරිනාත්න මැතිතුමා විසින් කියලා තියෙනවා. මේක ISIS විසින් මේක කෙරුවේ නැහැ කියලා. ඒ කතාවෙන් එතුමා පැහැදිලිව කිව්වේ ISIS කියන සංවිධානයේ නායකයා විසින් කෙලින්ම ජහරාන්ට කියලා නැහැ මෙතන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන්න කියලා. නමුත් වෙලා තියෙන්නේ ISIS මතවාදයට මේගොල්ලන් නැඹුරු වෙලා තියෙනවා. ඒ මතවාදය හදාගෙන තමයි මේගොල්ලන් ගිහිල්ලා මේවැනි ප්‍රහාරයක් එල්ල කරලා තියෙන්නේ. අපේ විමල් වීරවංශ මන්ත්‍රීතුමා ලොකු චෝදනාවක් නැග්ගා අපි මේ ඇමරිකාවේ ඔත්තුකරුවන්ට මේ ඉඩක් දෙනවා කියලා. නමුත් ISIS කියන ප්‍රශ්නේ ඉතින් ඇත්තෙන්ම අපිට මේ ජාත්‍යන්තර බුද්ධිංශත් එක්ක අපිට සහයෝගයෙන් වැඩ කරන්න වෙනවා. ඒ නිසා වැලිසරට අපි රජයෙන් අවසරයක් නෙවෙයි මං හිතන හැටියට ඒ අවස්ථාවේදී ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුව විසින් ඒගොල්ලන්ට අවශ්‍යතාවයක් තිබ්බා FBI නිලධාරීන් දෙන්නෙක් එක්ක එතනට යන්න. ඒ නිසා තමයි ඒ අවශ්‍ය විමර්ශන කටයුතු වලට ඒ කට්ටිය ගෙනහිලා තියෙන්නේ. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. ඒක මං හිතන්නේ නාවික හමුදාපතිතුමාත් ඒකට අවසර දීලා තියෙනවා. ග්‍රාම රාජ්‍ය සංකල්පය නීතිගත කළ යුතු බව නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා උස්වැව ප්‍රදේශයේ පැවති උත්සවයකදී සඳහන් කළා. අඟුණකොළ පෙළස උස්වැව ප්‍රදේශයේ ඉදිකළ සිත්කළුකම උදාකම්මානය අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් ඊයේ ජනතා අයිතියට පත් කෙරුණා. ජනතාවට බලය ලබා දෙන කතන්දරේ කතාවකට පමණක් සීමා වෙලා හරියන්නේ නැහැ. ඒක ක්‍රියාවට පරිවර්තනය කරන්නට ඕන. ඒකට නීතිමය බලයක් ලබා දෙන්නට ඕන. පාර්ලිමේන්තුවේ නීතිගත කරන්නට ඕන. නීතිගත කරාම කාටවත් මගහැරලා යන්නට බෑ. ජනතා හනට සවන් දෙන්නට ඕන. පහළ මට්ටමින් ඉහළට ගලා එන තොරතුරු කරුණු කාරණා මත රටේ පාලනය ක්‍රියාත්මක වෙන්නට ඕන. ග්‍රාම රාජ්‍ය සංකල්පය අපි නීතිගත කරන්නට ඕන. සමගින් ප්‍රවෘත්ති අවසන්. මේලකට ඔබට එක්විය හැකි අලුත් පාර්ලිමේන්තුව සජීවී වැඩසටහන සමගින්. සුබ රාත්‍රියක්.